එතුමා නමින් පර්සි අබේසේකර ආයිබන් පර්සියක් ආයිබන් මොකක්ද අන්තිමට බලපු මැච් එක අන්තිමටම සරණුත් ස්ටේඩියම් එක ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක මට හරියට අවුරුද්ද මතක නැහැ ඒ මැච් එකේ තමයි වැහලා ඉන්දියන් ටීම් එක ඩ්‍රෙසින් රූම් එකේ ඉන්නකොට මම මෙහා පැත්තේ प्रपरे बैंड नटा इन कोहली रोहित शर्मा मत कथा कर ड्रेसिंग रूम मम कल्पना कर एंटी करप्शन करतीन ड्रेसिंग रूम की बैन करना मम बरी क्यों नोन कम क्यों पर आप ऐसे करते देखा मैं क्यों नहीं मंग गया गिरला होता तो बहिला सीन तो अंदर कोई थी उन्हें मानी बंदा नहीं कोई අපින්ද අපි කද්ද ඒගොල්ලෝ දාගෙනද කියලා මම නටන ඒගොල්ලොත් නටන මාතිකෝ කිසිම් කිසිම් කියලා රහනේ ඊට පස්සේ කැප්ටන් ලුක් කරා මේ ළඟදී එයාට ලැජ්ජකාරය ආ මම මේ වෙන්නේ කියලා ආවේ නැහැ කෝලි මං ගාවට ගෙනල්ලා මට බාර දුන්නා මං ඉතින් බදාගෙන කිස් කරයි කියන්නේ ඉතින් මම විනෝදාංශයක් හැටියට ඒක කරේ හොඳයි ඉතින් ඔය වගේ ක්‍රිකට් පිටියේ බොහොම රසමුසු තැන් දශක ගණනාවක් තිස්සේ එකතු වෙච්ච බොහෝ දේවල් අපිට මේ හෝරාවේදී පුළු පුළුවන් විදිහට කතා කරන්නත් පුළුවන් වේවි. පස්සෙන්කල් අපේ ෆස්ට් සෙග්මන්ට් එකේදී පොඩ්ඩක් ඉතිහාසයට යන්න සූදානම් වෙන්නේ. බොහොම විශේෂ තොරතුරු ටිකක් හොයලා බලන්න. එහෙමනම් හිතවතුනේ අපි ලෑස්ති රිවයින්ඩ් සෙග්මන්ට් එකට යන්න. රිවයින්ඩ්. හොඳයි අපි පස්සෙන්කල් ඔන්න පුංචි කාලයට ගියොත්, පාසල් කාලයට ගියොත් गाल रिचमेंट अलोशियस विद्यालय बद्देग रत्न सार विद्यालय एक्वाइनास कॉलेज देन पासल काल अब क्रिकेट क्रीडा संबंध वेनवा नमो पासल तुल में क्रिकेट अरुण हम ओब को मन विधि जनप्रिय चरित आगते सामान्य मैं पुड़ी काल इंदला रिचमेंट के टगी रिचमेंट के हाथरवे ग्रेड डे ना इट पास सेंट अलोशियस තත් කල්පනා කර අයියලා දෙන්න ට්‍රීට්මන්ට් නිසා එක්කෙනෙක් මෙනෙහිකට යවන්න ඕනේ කියලා. ඉතින් ඊළ ග්‍රේඩ් බන් නැත්නම් නර්සරි එකදී මේ ටීචර් හනුව ළමෙන්ගේ නම් මම හිතුවා ඉතින් නම රෝහන් මහින්ද මොකරමෙන් නම් කියනවා මගෙන් නම ඇහුවා මං කව සුදුමත් ඇයි දැන් මම දැන් නැහනේ අපේ තාත්තලා ටිකක් කර කොන්සර්ටිව් වගේ ගමේ මිනිස්සු නම කිව්වොත් කියනවට කැමති නැහැ. ආ. නම කියන එක නිසා අපි පස් දෙනාට ලොකු අයියා බී මහත්තයා අක්කා සුදුහාමිනේ අනිත් අක්ක රතුහාමිනේ අනිත් අයියා රතු මහත්තයා මම සුදු මහත්තයා. ඉතින් ඔය සුදු මහත්තයා කියන කෙනෙකු නෙවෙයි මිසක් පර්සී කියන එකක් තියුන්නේ නැහැ. ඉතින් එපාර උඹ හොඳ සුදු මහත්තයා කියලා කිව්වලු. ආ. කියලා පස්සේ මගේ අම්මා තාත්තත් කැවිල කවලු මෙයාට උගන්වන්න නම ආ සුදු මහත්තයා කියලා කෙනෙක් කියලා ඉතින් කවලු මෙහෙම කියලා පර්සි කියලා එදා ඉඳන් දැනගත්තා හරි දැන් ඊට පස්සේ දැන් 1948 කියලා කියන්නේ බොහොම විශේෂ අවුරුද්දක් නේ මොකද මේ ගාල්ලේ ඉඳන් මුලින්ම ජාත්‍යන්තර තරගයක් බලන්න කොළඹට එන්න සිද්ධ වෙනවා මතකද ඒ දවස ඇත්ත වශයෙන්ම අවුරුදු 10 ඉඳලා मगे विरोधांश क्रिकेट पिंतुर कासुकिंग गुटिकाल तीन पत्थर बल पिंतुर कपला एक सर पत्थर पिंतुर कपला दखल दुन वेवेल पार हम गुरुवार वेवे लगती हूँ दवा सर इतन कदुर बॉल क्रिकेट ओट्टपाल बॉल क्रिकेट टेनिस बॉल क्रिकेट अंतिम बॉल क्रिकेट मंगे वो डिविशन थ्री वेन का මට අවුරුදු 12යි වයස. අයියා ගල් මරා මේ ක්‍රිකට් පිස්සුවන්නේ තියෙන හැබැයි බ්‍රැඩ්මන් කිව්වම දන්නවා. අපේ කට්ටිය ඔය සතා සිම්ලා රහීමෙන් එච්චර දන්නේ නැහැ. අයියලා දෙන්න මත් අරගෙන ගියා කෝච්චිය කොළඹට. මරාන් ස්ටේෂන් එකෙන් බැස්සා. ඒ දවස්වල ඔය මේ කාර් එකක්වත් නැ බෙහෙතකටවත් ගන්න.
ට්‍රෑම් කාර් තියුනේ. ආ. කුටු කුටු ගියානම් දැන් රේල් පීලි වල යන්නේ. මේ ඉතින් බ්‍රැඩ්මන් එන්න මයිකල් සේනග ඔය ටුක් ටුක්වත් නැහැ. මොරිස් මයිනර් එක අර මෙන් තියෙනවා. ආ. ඉතින් අයියල දෙන්න මම පයින් මාරගෙන ගියා. සරා ස්ටේඩියම් එකට. බොරැල්ලේ. බොරැල්ලේ. වනාත මුල්ලේ. එනකොට මේ නිදහසක් ලැබුණේ ඒ අවුරුද්දේ. මං හිතන්නේ සිංහකොඩි තිබුණා. ඒගොල්ලෝ මට සිංහකොඩි උන් පොඩි කොණ්ඩියක් අතට දීලා තිනවා. මට කිව්වේ පස්සේ. ආ. ඉදා තමයි මම මුලින්ම සිංහකොඩි ස්නැච් එකට තියාගත්තේ. ආ. දැන් ගිහලා 725 ටිකට් එක. ඒකට කියන්නේ ගාන්දි ස්ටෑන් කිය. දුප්පත් අය ගිහලා බලන්න මැච් එක. හ්ම්. බලුවට මට මතකයි 87 කැප්ටන් කරේ අපේ ටීම් එක. ආ. දැන් දන්න ඔය විස්තර මේ ඉස්සර ඔය මේ දැන් වගේ මේ ඇඩ්වාන්ස් මෙතඩ්ස් නැහැ දෙමළ ගෑන් වින පොට්ටුව දාලා සරොන් ජොනිස්ලා පස් දෙනෙක් විතර ටේප් එකක් ඇදලා ඩිස්ටන්ස් එක බලන්න බ්‍රැඩ්මන්ට ටිකක් අවිශ්වාසයක් ඇති වුණා මේක ඩිස්ටන්ස් එක කිව්වා අයිමත් සරක් මනින්නේ කිය මන්නකොට මේගොල්ලෝ 20ට යාර 20ට මැන්නලා තියෙන්නේ තමයි බ්‍රැඩ්මන් කලින් අවුට් කරගන්න දන්න. වැරද්ද දක්වෙන්නේ නැති. ඒ පාර හදා ගැහුව මැච් එක. ගහලා බ්‍රැඩ්මන් අවුට් වුණා 20ට. කෝට් ක්‍රෙට්ස බෝල් බියර් හයි. ඩේවිඩ් හයින් පස්සේ ගැහුවා ලංකාවට. එයාගේ තාත්තා ජෙනරල් කෙනෙක්. 184 විකට් 4කට උන් කොහෙද? ඩික්ලෙයා කරා. ඒ දැසල ඔය ඔකට කියන්නේ බිස්නස් ස්ටොප් මැච්. නැවෙන් එනවා. අද ගහනවා. හෙට යනවා. එංගලන්තේ බල ඇෂස් වලට පංගුව කට්ටිය මේ පොල් ගස් මේ ගස් උඩ නැගෙන බ්‍රාන්චස් වලට ආ ඒ බ්‍රාන්ච් එකට යන සත පහක් දුක පොල් ලිලි තියලා නැගලා ඒක බ්‍රාන්ච් එකත් කඩාගෙන වැටලා 6 දිනක් විතර ඉස්පිරියාලෙත් ගියා ඉතින් ඒව ඔක්කොම පස්සේ මන් දැන්නේ ආ අපි බැට් කරා අපි විකට් දෙකක් ගියා 42ට ඊට පස්සේ වැස්සා ආ ඒක තමයි මම ඉස්සෙල්ලාම දැකපු ජාත්‍යන්තර තරගය හොඳයි ඔබතුමා ක්‍රිකට් වලට කොච්චර කැමතිද කිව්වොත් මේ උසස් පෙළ විභාගය ලියන දවසේත් ගිහිල්ලා ක්‍රිකට් මැච් එකක් බැලුවා නේද ඒ මතකයට ආයම් 1956 විතර ආ මගේ තාත්තා එලෝෂස් එකේ SSC ඒ දවසේ SSC නේ SSC කරා මම ලැටින් කරා इंग्लिश लैटिन ईट पास सिंह दशाप कर विद्यालय टैरिया गणिगाम सरनाक हम फेमस ये आप अलीखे मगे मसीना के लोकोक्के महत्या प्रिंसिपल अवृद्ध के थीटिया तक अदास्ती लती मग नीति एडवांस लेवल लंडन एग्जाम कराने एक कोई नहीं सेट दम एक दशम से ये पनस आई आते हुए तेरे एक कोई नहीं से कि मगे समकाल नहीं हटी तो हटी है ये टपु फॉरेन मिनिस्टर तिरुवन फर्नांडो सुनील सिल्वा सॉलिसिटर जनरल बेनम ये गुल अब करे इकोनॉमिक्स बेनो पॉलिटिकल साइंस करे वासुदेव नानायकार कुमापुर नंबलम एक हट्टी इतन इकोनॉमिक हिस्ट्री पेपर के दाव से तमिलनाडु श्रीलंका ये दाव से फेमस मैच का ना मैं सीए गुने से कर कि अन सनत जाय सूर्यला हाँ समान है कि अन पुलवा पुदुमे ऐसी लग गया या सेंचुरी लग गया බිෆෝ ලන්ච් ඉත මගේ තවත් යාළුවෙක් කොහමද මචං පොකට් රේඩියෝ එකත් තියාගෙන සිය සෙන්චරි කුඩ් ගෙව මැච් එක බලන්න යමු කියලා මට බයයි තාත්තා සරයි ඉතන මේ ක්‍රිකට් වලට තියන අසහනේ පේපර් එක තියලා ඉනිජිලේට තියන්න ඉස්සෙල්ලා පේපර් එක දෙන්නම නැගිලා ගිහලා මැච් එක බලුවා මැච් එක දිනුවා හ්ම් දැන් හරි මේකයි ගෙදර ගියා रिसल्ट इन इंग्लंत आम अट ब्रिटिश कॉन्स्टिट्यूशन इकोनॉमिक्स इकोनॉमिक हिस्ट्री वाले
පොඩි අකුරෙන් ABS කියලා ගත්තා. ඒක ඇත්තට මං හිත තාත්තා නිකන් රවට්ටන්න ඕන කියලා. මොකද ඒක කට් කරයි කිව්වා නම් ගහනවා. ආ. තමයි අපි මේ වෙලේ නැත්තම් අතින් පයි. හරි සර. ඒ දවස්වල ගුරුවරුන්ට මේ වෙලක් තිබුණා. මේ විනය රැකුණේ ඒවා නිසා. මේ මං කිව්වා මේක මොකද ඒ විසේ මොකද බෑඩ් ෆීලිං එයාට සැකයි මට නොකිය ගිහිල්ලා එක්වයිනස් එකට ෆාදර් පීටර් පිල්ල හිටියේ රෙක්ට ෆාදර් පීටර් පිල්ල ගෑවම් ගලුවා මේ මේකට ගිහිල්ලා නැහැ කියලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා දවස් තුනක් විතර මාත් එක්ක කතා කරේ නෑ තුන්වෙනි දවසේ කතා කරන්නේ මෙහෙ හරි අර ඉකොනොමික් හිස්ටරි පේපර් එකට මොකද දුන්නේ මම දැන්නේ පිට පිළි හම්බෙච්ච එක. ඒක බෑඩ් ෆීලිකක්. දුන්න කම්බල් පාට. මිනිහෙක් මරලා හරි. ඇත්ත කියපන්. බුරු කියලා ජීවත් වෙන්න පුරුදු වෙන්න බෑ. ඉදා ඉදලා ඇත්තටවත් බුරුවක් කිව්වෙන්. ඉතින් ඊට පස්සේ මම හදනගත්තා ක්‍රිකට් පිස්සුවක් තියන්නේ. කියලා MW එසවි මෝටර්ස් එකට ඒක අයිතිකාරය එතකොට හිටියේ මගේ ඥාතියෙක් මගේ අම්මගේ තාත්තගේ නැදයෙක් සර්සිරිල් ඩිසෝයිස. උකල්තර බෝධිය පිරිවෙහෙර ඔක්කොම කරලා තියෙනවා. එයාගේ හොඳම යාළුවා හිටියේ දැන් ඉන්න මගේ චෙයාර්මන් උපාලි මදනායක මහත්තයාගේ තාත්තා මුල්ලි මදනායක. ඉතින් මම වැඩ කරා දැන් ඉන්න චෙයාර්මන් මැනේජින් ඩිරෙක්ටර් යුවාස බැටරිස් කියලා වෙනම ෆැක්ටරි එක. හැබැයි ගෲප් එකේ मगे पास मंगिता ने लोक तमंगे स्वामी आए गोले आए गुरु रहे गोले आए इकट्ठा नकड़ हुआ और उदो है टक इन रिकॉर्ड के तीन ने मगे मगे लोक का गे के लक्यूत मांगी था ने मां बुरवा के अंदर मेरे को गिनेस वार्ता वटा त्यान नो ने हमका कट्टी और दान ने दान मत दान करना क्या नो गिनेस पुत्र यावन कट्टी इनमें ना यावन दे හොඳයි දැන් ඔය 1948 මුල්ම ජාත්‍යන්තර තරඟේ නරඹලා ඊට පස්සේ දිගින් දිගටම මේ ක්‍රිකට් තරඟේ එක්කනේ ඉන්නේ. නමුත් 1979 කියන අවුරුද්ද බොහොම විශේෂයි. මොකද ඔබ මුලින්ම ජාතික කොඩියක් අරගෙන මේ ක්‍රිකට් දිරිගන්වන්නෙක් විදිහට එහෙම නැත්නම් චියර් ලීඩර් කෙනෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නේ ඔබ මේ අවුරුද්දේ. එංගලන්ත සංචාරයේදී. ඒ දවස මතකද හරියට? ඔව් 1979 මම මුලින්ම ගියේ. ආ ගිල්ලා ඇසෝසියේට් මෙම්බර්ස් තරඟ තුනේ ඇමරිකාවත් ගැහුවා. ආ ඇමරිකාවේ මැච් එකට බර්මින්ගම් වල මඩුවල් සුදත් මස්කෝල් ඒගොල්ලෝ සෙල්ලම් කරා. ආ ඒක අපි ඒව දිනුවා. ගිල්ලා චැම්පියන්ස් ලා වුණා කැනඩා පරද්දල මුස්තවල. හ්ම් හ්ම් ඒතකොට අපි ක්වොලිෆයි වුණා වර්ල්ඩ් කප් එකට ගහන්න. හ්ම් වර්ල්ඩ් කප් එකට ගහන්න ක්වොලිෆයි වෙලා मैंचेस्टर वाले दी इंडिया वेक का मैच का इतने इंडिया वेक मैच का इतने कहूँ ना गावस्का विशान बेडी वेंसाका विश्वनाथ टॉप टीम है आपे कैप्टन करे अंग्रेज़ ने कौन वाइस कैप्टन वर्णपुरा इधर वह तेरे ने कौन तो सानी पहन है तू वर्णपुरा कैप्टन करे इतने आपे सिल करना दंग मामलो इंडियंस ले इंटर මට පුරුදු යෝකමන් තියකනවා ඉන්නකොට ලංකා රත්න කියලා චිප් එකක ක්‍රූ එකක්
दिनेत्र कैप्टन मिस्टर नानायकार अभी पुंच लंका दिल को स्पोल इवगे चीर अब चीर दिन मन तनियम मिशन बेड हिटियान का बोको मिस करना दंग में कर ला मिस कर ला वन बाम हतरे का गया अंत में दे डूली फटा दहता वाला गाल वो का कच्चे के मुन्ने मंगले मिस्सा के दी तर मैंने तो मैच चुना मैच का दिन ये मैच का दिन अपने लावे मैं तो इन्ना कौन माता के नाला साली वगैरह दो मैं कौन मनोहर नैने उंगला करपु दून धैर्य बल्ले में दून मैं खाली पाउन देसी अक्के लुकुगानक मंकर यालू इन एक दी सेलिब्रेट कर विन्ने का पसंद पाते रे गाड़ी की तूने समथिंग टू शाउट अबाउट बस या बेस कर फैक्ट्री फोरमैन फ्रॉम मातुगाम श्रीलंका मातुगाम ने कलुतर कौर में मंगेना चीरिंगेना पलवेनी चेज तूना ईट पास मैं डिस्ला ई थिंग अभी गया टीम में टीम देख में टेक होते ही पास इगलो पैर दिला सुनील घास लोग को मन दिया बचा के नहीं ना हर एक अवतार बल असुद्दीन मन दक्क वगे उठे लाइन को पास गाड़ी इनके हेडलाइंस दान तू ना एक दिन मंगावती ना कटिंग दंगे एक कटिंग एक बार गेन भी देने को मंग मैं खालू तर टाउन का बेगट बार भी ना गोलो म्यूजियम में का मैं हदन अतर माधा हाथ एक गन कथा कर मीट में कुत्ते ना कल तर मैं एक सभापति दीपाल पेर रखेगा एक गोलो तमें मैं कर मत इन में क्यों मको मत प्रोग्राम में होती है ना कमन्ना परक वेला हर को हमारे ने को दंगे गोलो हुगा इवा बिल्डिंग का देला इवा हरी गस्त आई थिंक एक अत का कारण मांगिता ने मैं प्रेक्षक इन तवत अलुत अध्यक्षीमक बाट पात्रेवी में ओबे नमिन कौतुकागार एक दिवेनवा किए ना दे अंतर्गत मुखाद की नदे कौतुकागारे विवृत कराट पास हेमदनाट मिलता बलागन पुलवान देवी इतने मे क्रिकेट जीवित लघु अद्दकी सिधुवीं गणना वक्तियन अपने वेडस्टान बेदहदागन मुत खाले सटना खिंद भूम अडविंदम देव कथाकर सिद्धवेन इतने पे विराम भागन वेडसटाने Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ Coffee Studio සමගින් එකතු වන්නේ අද වැඩසටහනේ ආරාධිතය ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනප්‍රිය ක්‍රිකට් දිරිගන්වන්නෙක් වන පර්සි අබේසේකර මහත්මයා. ඉතින් බොහෝ දේවල් ක්‍රිකට් ඇසුරෙන් අධ්‍යක්ෂක ඇසුරෙන් එතුමන් එක්ක බෙදා හදා ගන්නට තියෙනවා. ඉතින් දෙවෙනි විශේෂාංගයේදී ඔහු ලබා දුන් මාතෘකාව අනුවයි අප ප්‍රශ්න විමසන්නේ. අපි බලමු එතුමන් තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. Overrun හොඳයි ඔබතුමන් කිව්වා මේ පෞල් ජීවිතය ගැන කතා කරන්නට කැමතියි කියලා. දැන් පෞල් ජීවිතය ගැන කතා කරන්නට කලින් අපි කැමතියි මේ ඔබතුමන්ගේ පෞලේ විස්තර දැනගන්න. මොකද මේ කිසිම තැනක මේ පෞලේ විස්තර සඳහන් වෙලා නැහැ. බොහොම අඩුවෙන් තමයි මේක සඳහන් වෙන්නේ. ඒ නිසා අපි කැමතියි ඒ ගැන දැනගන්න. ඒ කියන්නේ මගේ බිරිඳ දූල පුතාට. ඇත්තෙන් මගේ බිරිඳ ගියතුන් අතර නෑ. අවුරුදු 10ක් විතර වෙනවා. ඒගොල්ලෝගේ අර मं के लिए मुन पवन मैं शुगर का ऑपरेशन डायबिटिक
ඉතින් එයා මට වඩා හරි ධෛර්යමත් මැච් එකකට ගියාම එයාගේ මෙලනේ මේ එක සැරයක් අප්පුඩි ගහලා හොට් ලොසුවත් කැඩලා හොට් ලොසුවත් නැතුව නටන්න හරි දක්ෂයි අපි දෙන බයිල නටලා මං හිතන්නේ ෆයිව් ස්ටාර් ඉඳලා නෝ ස්ටාර් වෙනකම් බයිල කම්පිටිෂන් 10ක් විතර අපි දිනලා තියෙනවා. ඉතින් යා නැති පාඩුවෙන් මට ප්‍රශ්න කෙනෙක් නැති එක පොඩි දුර්වලකමක්. ඒ වුණාට මේ මතකයන් සීකරනකොට හිතට චිත්ත වේදනාවක් ඇති වෙනවා. ඉතින් මට ඉන්න පුතේ දු තව පුතෙක් එක්කෙනෙක් හිටියා යා නැති වුණා මැනේජර් ඇටි සැදිලා පුතා ACL plastics cables හදන compound එකේ general manager එයා තමයි fire guard කියලා මේ වයර් එකක් හදුවේ එයා DS එක ඉගෙන ගත්තේ එයත් එසෙල්නම් වලට ගියා වැඩි ඉගෙනීමට ගියා ඊට වඩා DS එකේ රග බාරවත් වැඩ කරා එයාගේ පුතා අවින්ක එයා මාස් හෝල්ඩින්ග්ස් වැඩ කරේ එයා මාස්ටර්ස් එකක් පාස් වෙලා මේ තව MBA එකක් පාස් වෙලා තිනවා ඉතින් එයාත් දැන් ACL එක වැඩ කරන්නේ මේ පුහුණු වෙනවා අනිත් එක්ක න එයාත් හොඳ බෝලර් කෙනෙක් පාස් බෝලර් කෙනෙක් NCC ප්‍රැක්ටිස් වලටත් ගියා රගවලට ආසාවක් ඇති වෙලා ක්‍රිකට් අතරේ ඈ ක්‍රිකට් අතරේ ඔව් 125 විතර දානවා ෆාස්ට් බෝලින් අහහ අවුරුදු 23 එතකොට දැන් ඇට මාක් වාසය ඔබේ ජීවිතයත් ගත්තාම මේ ක්‍රිකට් කණ්ඩායමත් එක්කමනේ ගෙවෙන්නේ ගොඩක් වෙලාවට එතකොට ලංකාවේ තරඟේ තියෙද්දී නම් ලොකු ප්‍රශ්නයක් නැහැ නමුත් ජාත්‍යන්තර තරඟේ තියෙද්දී ඔබත් අනිවාර්යෙන්ම සහභාගී වෙනවා එතකොට දැන් මේ පවුලෙන් ලැබිච්ච සහයෝගය කොහොමද පවුල කට්ටිය කැමති වුණාද ඔබ නිතර දෙවේලේ මේ පිටරට යනවා එනවා ගෙදර ඉන්නේ නැහැ කිසිම වෙලාවක එතකොට බිරිඳගෙන් ළමයින්ගෙන් මේ සහයෝගය ලැබුණාද ඌ අතවසෙම මගේ වයිෆුත් එක්කත් පිටරට යනවා එයා හිටිද්දි ආ ඒ වුණාට ළමයින්ගෙන් ඒගොල්ලෝ කැමති අතවසෙම මම ක්‍රිකට් නිසා අඳුරගත්තපු අයගෙන් නැද හිත මුතුරුන්ටත් උදව් උපකාර කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකට ඒක ගැන මං හුඟක් සන්තෝෂ වෙනවා ක්‍රිකට් වලට නැගතු වෙනවා. හොඳයි දැන් පවුලක් ගත්තම මේ පවුල තුල ඉන්න දුව දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ විවාහපත් වෙනවනේ. විවාහ වුණාට පස්සේ සාමාන්‍යයෙන් පවුලෙන් ටිකක් ඈත් වෙනවනේ. දෙමව්පිය වශයෙන් ගත්තම දුව දරුවන්ව ආදරෙන් රැක බලා ගන්නවා පොඩි කාලේ ඉඳන් ගොඩක් ආදරය කරනවා දීර්ඝ කාලයක් මේ ළමයින් එක්කනේ රැඳෙන්නේ ඊට පස්සේ විවාහ වුණාට පස්සේ පවුලෙන් ඈත් වුණාම දෙමව්පිය විදියට කොහොමද මේක දරාගන්නේ කොහොමද මේකට මුණ දෙන්නේ නෑ එමුනේ ඇත්ත වශයෙන්ම දැන් මං ඉන්නේ මගේ දූත් එක්ක රත්මලානේ පුතා බැඳලා පුතු දෙන්නෙක් ඉන්න දූත ඉන්නවා පුතයි දුවයි දැන් අත්ත වශයෙන්ම කියනවා අපේ පවුල ගුරු පවුලක් අම්මයි තාත්තයි ගුරුවරු අම්මගේ අම්මා ගුරුවරේ අක්කල දෙන්න ගුරුවරු දැන් මගේ දූ නදේෂා සෙන්ට් ටොමස් ප්‍රයිමරි එකේ මේ එයා ටීචර් කෙනෙක් එයාගේ ගෝලෝ මේ ක්‍රිකටර්ස් ලාගේ දරුවෝ අරවින්දගේ පුතෙක් රංගන හේරත්ගේ පුතෙකුත් මේ ළඟදී ගියා ජීවන් මෙන්ඩිස් अरविंदा මීලුට කියන්නේ මිනිහ ලැජ්ජකාරයෙක්. ඊට උතනක් තියෙන ඓතිහාසික වටිනාකමක්. ආ. මගේ අක්කයි ගන්නේ අරවින්දට. DS එකේ. දැන් මගේ දූ උගන්වනවා අරවින්දගේ පුතාට DS එකේ.
इतर या गेट म्यूसियस दूगे दूत म्यूसियस समान खेल या चार डिग्री करना पुता सेंट थॉमसेस मुकदे दूगे महत्या से तोमीन कनेक तेवं इतिंग में ये पुतात बखा उसे के कैप्टन करा अंडर 13 हरी हुंदा क्रिकेटर लवाई के लब ब्लेडर बोले आपके सिला क्रिकेटर्स ले मेरे ले के ला ये के बाय वेला आदम मुकक्त मन ना ना क्रिकेट गान के ने बात हुआ यात्रे के कर या यात्रे से लंग कर पु एक के ने देने दे में दिया उरुदे दा इतने सिला उरुदे दा रॉयल तो मिये निकल गया हुआ इतने होता मैं इतने देवले उन्हें तो इतने यहाँ होंठ दंगे के ना ई सॉफ्ट ग्रेजुएट चेन्नई कर ला उन्हें दिन හොඳයි එහෙනම් අපි ඔන්න තවත් විරාමයක් වැඩසටහනේ ලබා ගන්න සූදානම් වෙන්නේ තවත් ගොඩක් තොරතුරු බෙදා හදා ගන්නට සූදානම් රැඳී සිටින්න අපි බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ Coffee Studio with Mudita and Ishi හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ Coffee Studio සමගින් එකතු වෙන්නේ අද වැඩසටහනේ අපි ආරාධිතය जनप्रिय क्रिकेट दिरीगन वर्ण पर्सी अभेशेखर महात्म्यति तेवन विशेषांगे अभी अहो पिलीमधव सह क्रिकेट क्षेत्रे अहुगेन धनगत युत के लहितन प्रश्न कीपैया कह नट सुदन वेनवा मेलास्त फ्लैश से पर्सी अंकल दबे क्रिकेट दिरीगन वर्ण विधिट अभी दशक गणना वक्ति से दैके तनियन तमें मे कटयुत कर දැන් ගොඩක් රටවල් වල අපි දකිනවා මේ මෑතක ඉඳන් කණ්ඩායමක් විදිහට යනවා තරඟ දිරිමත් කරන්න. නමුත් ඔබ කණ්ඩායමක් හදලත් නැහැ. ඔබෙන් පස්සේ પરම්පරාවක් ඔබ කොහොමත් හදලා නැහැ. පුද්ගලයෙක්වත් ඔබ හදලා නැහැ. ඇයි තමුන්ගෙන් පස්සේ කෙනෙක් මේ මාර්ගයට යොමු කරේ නැත්තේ? අත්තොසෙම මුදිත ක්‍රිකටර් කෙනෙක් වගේ කෝච්ලා තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මේක ආවේ කුඩා කාලේ ඉඳලම तमंगिंग जयमान इवे कट्य रुक्मणी देवी इवे कट्य फिल्म बलवा क्रिकेट पेल्ट तीन मेक निशा इवे आसा पोट अड़ी नु तपे बल मंग पिटे बल प्रीति सिंट अवेल्ला मन दंडा प्रीति सिंट कौद क्रिकेट बोर्ड के कदर क्रिकेटर्स लगे मैच स्वगेना साफ्ट बॉल मैच स्वगे स्पोर्ट्स मिनिस्टर ग्राउंड चलर ඉතින් අල්ලපුවත් තේන ක්‍රිකට් බෝඩේ ප්‍රීත් සින්ට එකට ගිහලා ඒක මීඩියා මැනේජර්ට හම්බෙන්න ගිහලා සේල්ස් ප්‍රොමෝෂන් එකට එයා ඉස්සෙල්ලාම අහලා තියන්නේ පර්සිකෝ දැන් ඒගොල්ලන්ට පුදුමයි දැන් පර්සි ප්‍රීත් සින්ට අහන පර්සිකෝ කියලා දැන් පර්සි දන්නේ ප්‍රීත් සින්ට කවුද ඉතින් මේක හරි ප්‍රශ්නයක් ඉතින් බෝඩේ කටකිනවා ප්‍රීත් සින්ට තන්තුන මම කවුද ප්‍රීත් සින්ට කියන්නේ මම දන්නේ නැහැ ඉපර මේ इंटरनेट पेन्नवा लसन लेडी एक्ट्रेस इमेल अड्रस दीना मत याट इमेल मंग इमेल कर मई डी प्रीति इंग्ली शंकर कमांड सिंगल इंकमे आंध्र दिमल आगे मई डी प्रीति थैंक यू वेरी मच फॉर
inquiring about me and honoring me with your comments. You are one of the best actresses I ever seen. ඒ ගැණි හිතවන්න කරන්න එපා. මට මෙච්චර තනක් දීලා. ආ. කියලා එතනම යාමට ලියුවක් කියනවා. My dear person, thank you very much for your nice letter. We have decided to have you as the cheerleader for Kings of Punjab. I'll give you so much. Our cricketers letter dena wage. Percentage ekak. You can tell Mahila Jayawardena and Sangakkara also. E kale e denna gahana Kings of Punjab. E team ekata e sponsor karapu team ekak. Ena ewala thiyen. Dan mage ape chairman ta man kiwwa. Sir Preet Singh දැන් ජයම් දන්න ප්‍රීසින්ට කොට ගියා. ඒගොල්ලින් බලන ඇති ඔය ෆිල්ම් සරව. මේ මෙන්න මෙහෙමට ඔෆර් එකක් වෙලා තිනවා වෙන ගානකට මේ මොකද කරන්නේ? තුව ඔබ ඵලයන් උඹට කවුද ඒ සල්ලි දෙන්නේ? උඹේ කියලා කියන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කිව්වේ. මට ඉතින් හිතරාට ඉතින් ඔෆිස් එක කට්ටියත් කරනවා නේ අපිට දෙන්න කොහේ චාන්ස් එක. මමත් නෑ සද්ද මං කල්පනා කරා දැන් අවුරුදු 40 50ක් අපේ කොඩිය වනලා මේ මැරෙන්න ඉන්න කිට්ටු කරලා පිට කොඩියක් වනලා ලෝකෙ බරට රත්තරන් දුන්නත් මං යන්නේ ඊ අදිෂ්ඨානෙන් මං හිටියේ මුත් මෙයාට උත්තරිකුත් දෙන්න ඕන මං කල්පනා කරා පිරිසිදු දුප්පත්කම හොඳයි අපිරිසිදු පොහසත්කමට වඩා හොඳයි එහෙමනම් හිතවතුනි අපේ වැඩසටහන තුළ තවත් විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ නැවතත් බොහොම ඉක්මනින් ඔබවම නැගී කැමරා ඇක්ෂන් Coffee Studio with Mudita and Ishi හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ වැඩසටහනේ අවසන් විශේෂාංගයේ රසවත් කොෆි එකක් බොන ගමන් පර්සියන්කල් අපි තවත් තොරතුරු ටිකක් අහන්න ලෑස්ති මම අහුවත් එහෙම දැන් ඔබට මේ ගොඩාක් ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇසුරු කරන්නට ලැබිලා තියෙනවානේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ලැබුණු හොඳම සිහිවටනේ මොකක්ද ඔබට අතෝසෙම්ම ත්‍රිකෝණ ක්‍රිකට් තරගයත් උනා न्यूजीलैंड पाकिस्तान श्रीलंका एससीसी के टीम ने न्यूजीलैंड पाकिस्तान मैच का बनाने के लिए हम चीयर कराने हैं काम के टी शर्ट टैग गाना वाडियो लाइट है पत्ते डाला मार्टिन क्रो असुगा ना गाना सिबकत सुब गा रहे ना मैन ऑफ द मैच हूँ ना एक दिन ला क्या मंगा इस रात आई भी ला पर्सी दी स्वयं की हुआ मार्टिन का पुदु मावित एक में का मुकाद दिमे මිත්‍රත්වයටත් සාධාරණත්වයටත් ජාතික මමත්වයටත් මම මේක උඹට දෙනවා සිහිවට නැක් හැටියට මේක තියාගෙන ඉන්න බකා මම කො බෑ බෑ උඹට දීපෙක තියාගෙන දැන් සල්ලි පසුම් බියකුත් තියුණා ඒතර ලොකු සල්ලියක් වෙන්නේ නැත් දැන් ඒකත් දෙන්න ආදල මට දැන් මේක බේරෙන්න බෑනේ මම කො සල්ලි ගන්නෙ නෑ මම ඕක තියාගෙන මෙයන් ඉස්සෙල්ල මන් දෙන්නම් කියලා ඉතින් මම ගත්තා දැන් හුඟක් කට්ටිය උක දුරන්නත් හදලා පොලිසියෙන් ඇවිල්ලා කලබල ගොඩක් වුණා. තියාගෙන ඉඳලා බරෝ එකට ගියා මේක දෙන්න. හංගගෙන. යනකොට මාටින් ක්‍රෝ ඉන්නවා. හලෝ පර්සි කම් 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 කම්. යනකොට සිදත් වෙත්තමුනේ මාටින් ක්‍රෝයි රිචඩ් ඇඩ්ලි. කෑම කනවා. ඒගොල්ලෝ කෑම කාලා ඉවරයි. ඉතින් සිදත් වෙත්තමුනේ කතරම් හොඳ මහත්මයන් කෙනෙක්ද කියලා නා. එයා දැනගත්ත මං අහම මේකක් නේ. එයා නැගිටලා ගියා. මම එන්නම් කියලා
එපර මාටි ගෝ එතන ඉඳලා මට කූල් ඩ්‍රින්ක් එකක් එහෙම දීලා මං හොරා දුන්න මේක මම ගියෝ නෝ නෝ කීප තියාගනින් සීවට් නැක් හැටියට මොකද මෙහෙ ගෙනාවේ කියලා මට බනින්න පටන් ගත්තා මත් එක්ක ගියා යගේ රූම් එකට ගිහිල්ලා එයා පළවෙනි ටෙස්ට් මැච් 10ටම ගහපු සන්හැට් එකයි කලර් ෆොටෝග්‍රාෆ් එකක් න්ියුසිලන්ඩ් ටීම් එකේ දුන්නා දැන් රිචඩ් හැල්ලිට දෙන්නේ රිචඩ් හැල්ලි දුවලා ගිහලා එයාගේ කාමරෙට ගිහලා ඒගොල්ලෝගේ ඔෆිෂල් ටයි එක දුන්නා අපේ ඔෆිෂල් ටයි එකවත් මට හම්බෙලා නැහැ එතකොට රයිට් ඉතින් මේ කළා කිව්වා දවර යන්න ටෙනිස් ගහන්න කිව්වා රිචඩ් හැල්ලිට ඒ දවස්වල හිටපු ජනාධිපතිතුමෙකුගේ ඕන කෙනෙක් ටෙනිස් ගහන්න කතා කරලා ගිහිල්ලා නැහැ ඒගොල්ලෝ ඒ වගේ ඒගොල්ලෝ නිකන් සැලකිල්ල අමුතු සැලකිල්ල දෙ තියෙන්නේ මං කො මට ටෙනිස් ගහන්න පුළුවන් ඒ වුණාට මේ සපත්තු දාගෙන ටෙනිස් ගහන්න බෑ උඹල දෙන්න ගහපල්ලා මම බලාගෙන ඉන්නම් කියලා මේ ගහනවා කියන්නේ ෆ්‍රැන්ක් සෙජ්මන් මැකෙන්රෝ කැලේ ඒ පංගුවක් බෝල මගේ උළුවට අත් වදිනවා මුදුම මේක ගහලා ගහලා විනාඩි 75ක් ඉතින් මං හිටියා ඉඳලා යනකොට මං වැඩ කරේ නිසාන් එකේ මම ඔෆිස් එකේ විහිකල් එකට කියලා බස්සලා ඒක ඇරියා වෙන වාහනකින් යන්න රිචඩ් ඇඩ්ලි ඇහුවා මාටින් ක්‍රෝගින් මගෙන් ඇහුවා ප්‍රසි වට විහිකල් යෝ යූසින් දැන් මේක මම වචනයක්වත් කතා කරේ නැහැ සෙල්ලම ලිෆ්ට් එකක්වත් ඉල්ලුවා නම් මොනව කරන්නේ මම මේ මෙහෙම කරා මාටින් ක්‍රෝග must be a Nissan must be a Nissan මට උත්තර දුන්න යස් කිව්වනම් ලෝක ලඩක් දැන් Nissan කියලා දැන් මේ දෙන ඉතල මං කාපාකයට යනකොට බලාගෙන ඉන්න දැන් මේ Nissan එක යනවා බලන්න මට නෙමෙයි කරගන්න දෙන්න මං ඉතින් බැලුවා කාර් වලින් තුන Nissan කාර් එකක් කාර් එක ගාව ඉඳගෙන දැන් මම පෙන්නන්නේ මම මේ කාර් එකේ ඇවිල්ලා කියලා. ආ. ඩ්‍රයිවර් එක. අලපු කාර් එකේ නැන්නේ මම නිකන් අහුව කොහේ කාර් එකේ ඩ්‍රයිවර් කොහෙද ගියේ? ඒ මිනිහා මට බයිනෝ මොකද්ද මාත් මේ එක එක නයි කාර් බල බන්න අපි ආවේ නෑ කියලා. අර දෙන්න මම හොරහෙන් බලනවා බලාගෙන ඉන්නවා තාම. අයියෝ හරි මිලේ ඩක් මේකද? අර පාර්සලුත් අතේ. ආ. ගක්කලනකට විනාඩි 10ක් 15ක් හිටියා. පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා. ගියත් මට ෂුවර් නෑ හැංගිලා ඉන්නවද නැහැ. මං කරේ හිමු මේ කාර පස්සෙන් අර කැලේ වගේ තියෙනවා එහා පැත්තේ. ආ. රින්ගල පාරට පැන්නා. ආපු පළවෙනි බස් එකේම නැගලා ගියා. ගිහිල්ලා බම්බල් පිටියට ගිහලා ඔෆිස් ගියා එතනින්. ආ. ඉතින් ඔක තමයි විශේෂ සිද්ධියක් සිහිවටනේ වෙච්ච ඊට පස්සේ එනකොට ළඟ තියෙනව නේද බොහොම අපූර්ව සිහිවටනයක් ඈ ළඟ තියෙනව නේද මේ වෙලාවේ බොහොම අපූර්ව සිහිවටනයක් ඔව් අපි පෙන්නමු එතකොටම මේ කුඩිය මේ වර්ල්ඩ් කප් එකට දිනපු වෙලාවේ මේ වනපු කුඩිය 1996 දී 96 ලාහෝර් වලදී මේකට ඉතිහාසයක් තියෙනවා ගොල් බලන්න ගොල් කප්පේට වන්න පුකොඩ මෙච්චර අලුත් තැම් මොකද කියලා. ඉන්ගාන්සල් මැච් එකේදී මං කිව්වනේ දෙක. ඉන්දියාවේ. ඉන්දියාවේ. පැය පහක් ගියා පෝලිමේ යන්න. 120,000යි. මං ගිහිල්ලා මගේ කොඩිය වන්නකොට හොඳට කතා කරා මාත් එක්ක. පාර දින්න යනකොට යක්කු වගේ. මට වාඩි වෙන්න දෙන්න හිට ගන්න දෙන්න මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා 30යි ලයනල් කියලා. ඒගොල්ලෝ වෙනම පැත්තක හිටියේ. මේක වන් හැබැයි වන් එක පෙන්නලා තියෙනවා සරයක්. ඉන්දියා පත්‍රවල ගිහිල්ලා වන් ගේන්ස් 1 ලක් කියලා. එක්කෙනෙක් ලක්ෂයක් එක්ක. මම මේක ඉන්නකොට මේගොල්ලෝ ඇවිල්ලා පොඩි අදිනවා. මම දුන්නේ මම මෙහෙම මේක නෙවෙයි අර කොඩිය. තවන්න හිටේ මං කරගන්න බොඩිය නැතුණත් කොඩිය දෙන්න කරයි නේද ඒ කොඩිය තියෙනවා
අද කල්තුර ගියාම ඒ ඔක්කොම තියෙනවා ඒගොල්ලෝ ඒ එක්කව කරලා ඒ මියුසියම් එක හදන්න යනවා මේ ඉතින් තියන්නේ ඉතින් ඒ පාර අර්ජුනයි රසංගුරුසේනේ දැක්කා අපිට අතවරයක් වෙලා ඈ අපි දෙන්නත් අනිත් දෙන්නත් ඇවිල්ලා ඉදෙන්න එන්න කිව්වා රුසියංගල එන්න කියලා කිව්වට මේ කැන් බෑ පොලිසියෙන් ඇවිල්ලා ස්කෝට් කරලා ඒක නගලා ඒගොල්ලෝගේ හොටෙලෙට ගිහිල්ලා එතන ඉඳලා අපි හොටෙලෙට ස්ටේඩියම් එකේ ඇවිදන් යද්දී ප්‍රේක්ෂකාගාරය ඇතුලේ ඉඳලා ඔබට ඒ කියන්නේ මැච් එක බලමින් හිටපු සුවිශේෂීම පුද්ගලයා කවුද මුණ ගැහිච්ච ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වර්ල්ඩ් ෆේමස් ඒ වගේ කවුද මුණ ගැහිච්ච සුවිශේෂීම කෙනා ගාෆිල් සෝබර්ස් එයා කෝච් වෙලා එනකොට මම නිසාන් එක වැඩ කරේ ආ නිසාන් එකේ ගරාජ් එකේ වැඩ කරන මේ මේ ඩ්‍රෙස් එකක් නිසාන් කියලා ගන්න හරි ලස්සනයි මේක වැඩගෙන මිනිස්සු වැඩගෙන ලලුත් එක හරි ලස්සනයි ඉතින් මට අර කුෂුල් ගුණසේකර කියලා මාකට් මැනේජර් කෙනෙක් හිටියා එයා දුන්නා මේක ඇඳින්න කියලා පැයක් විතර නම ලස්සනයි ඔක්කොම hina වෙන්න පටන් ගත්තා අර මේ ගරාජ් එකේ කට්ටිය වැඩ කරන ඌරෝලිය සෝමසේ කල්ලාගෙන hina වෙන්න පටන් ගත්තා from where is this kid ඉතින් යා එයාගේ මගේ වයස දවස් දෙකයි. ආ. දැන් දවද තව දවස් 10 12 කින් දෙන්නගේ උපන්දිනේ. ආ. සුබ සමය ලෝකේ හිටපු බ්‍රැඩ්මන්ට පද බ්‍රැඩ්මන් බැටින් විතරයි යස් බෝලින් බැටින් ෆීල්ඩින් තුනම එක හා සමාන ලෝකේ ඇතුළත හොඳම ක්‍රිකටර්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. දිරිගැන්වීමේදී ඔබටම අනන්‍ය වුණ ක්‍රමය මොකක්ද? ක්‍රමයේ කියන්නේ ඕනෙක් කෙනෙක් මම කින් දැක් කරනවා. ඔය විශ්වාස කරන්නේ මුස්ලිම් ලේඩි කෙනෙක් වෙස්ටර්න් පිට්‍රටෙක් කෙනෙක් වෙන්න ඇති. මේකත් දාගෙන. පර්සි කම් ගෝ විත් මී. වන් රන් රවුන්ඩ් ද ග්‍රවුන්ඩ්ස් කිව්වා. මම හිතුවත් නෑ. එක්ක කතරමිල ඒ කොඩියත් අරගෙන යාම බටේට ගියා මත් ඔක්කොම හොඳ තියර එකක් දුන්නා. පොද සමහර අවස්වලදී පාකිස්තාන් ටීම් එක ආම වෙනාය පාකිස්තාන් කොඩිවන්න. එවැනි අවස්ථාවකදී මේක දැක්කම මං හිතන්නේ කොඩිවන්න කට්ටියටත් හිතෙන්නේ නැති මොනවද අපි කරන්නේ. පෝසි අංකල් එක්ක අපි ලොක් එක් ලොකු ගෑනු කෙනෙක් මෙහෙමත් යන. ආ. ඒ වගේ වුණාක් වෙලා තියෙනවා. अर्जुन रणतुंग सनत जयसूर्य कुमार संगक्कार मे तुंदे नागे සාමාන්‍ය අපි මිනිස්සු නොදන්න ගතිගුණ තුනක් කියන්න කිව්වොත් අපිට මොනවද බොහොම ඉක්මනට මතක් වෙන්නේ? අර්ජුනගේ නායකත්වය. ආ. අතෝසෙන් මම නායකව දැකලා තියෙනවා. ෆ්‍රෑන්ක් වෝඩන්, රිචි බෙනෝ, ඉම්රාන් ඛාන්, ඊවගේ ඇලන් බෝඩ් නමුත් තමගේ ටීම් එකට පණ දෙන්න වගේ වැඩ කරලා කොපු නායකෙක් නෑ මුල්ලිගේ ඒ දමල ගහන කතා වෙලාවේ ප්‍රශ්න වෙලා දරල් හැ යප් ටීම් එකට අරගෙන යන්න ගියා හැබැයි ගියේ නැහැ පස්සේ ඊට දැරලයට මෙහෙම ඇඟිලි දික් කළා කතා කරේ. ඒ ඇඟිලි දික් කරන එක දැක්කම මට මතක් වෙනවා. පානුජුර වාදේ. තැචු කැතින මිගට්ටුවත් ගුණානන්ද හඳුරු. මෙහෙම කරගෙන ඉන්නවා. මට ඒ ඇඟිල්ල මතක් වෙනවා. අර්ජුනාගේ ඒ ඇඟිල්ල දැකම අරුව 80000ක් ලක්ෂයක් ඉදිරියේ පෙන්නපුවේ ශ්‍රේෂ්ඨ වීරත්වය.
කුමා සංගක්කාර බැලුවම හැමතිම්ම ක්‍රීඩකෙක් අතින් හැමතිම්ම දක්ෂික පුද්ගලයෙක් වශයෙන් ද මහත්මා ගතිය ඇති සනත් ජයසූරිය ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රසිං කියන්නේ පින්ච් හිටර් එයයි කළු විතරන ඒ ගහපු ගැහිලි විශ්වාස කරන්න බෑ ඇන්ටනස් කඩාගෙන යන්න ගැහුවා ඔය ෆාස්ට් බෝල කෙනෙක් ක්‍රිකට් ජීවිතේ නැති වුණා හුඟක් අපේ එන ඉන්දියානුවන් කම්පැනිට එන ඇහුවම කියනවා ඒගොල්ලන්ගේ ඩොක්ටර්ස්ලා කියනවලු සනත්ගේ ඇස් දෙකේ කියලා ආ මේ හොඳම ක්‍රිකටර්ස්ලා දැකපු ඉගෙන බෝලේ වුණත් ළඟට එන කම්ම එයාට හොඳට පේනවා ඒ ලැබිල්ලත් හුඟක් එයාට බලපෑව ක්‍රිකට් ගහනකොට වෙනත් රටක් වෙනුවෙන් ඔබට චියර් කරන්න අවස්ථාවක් ලැබෙනවා මොකද්ද තෝරගන්න රට එක රටක්වත් තෝරගන්න මම චියර් කරන්නේ මගේ කොඩියයි මගේ රටයි මරණ තුර කටට හයිය තියෙන තුර කකුල් වලට පණ තියෙන තුර මමයි මගේ රටයි රටේ කොඩියයි මගේ බොඩියයි අර වෙන කිසි දෙයක් අල්ලන්නවත් හොල්ලන්නවත් මං කැමති නැහැ හොඳයි අවසන් වශයෙන් මං ඇහුවොත් ජීවිතේ මියදෙන්න කලින් කවදාහරි මම මෙන්න මේ තරඟේ නරඹන්න ඕනි කියලා හිතේ තියෙනවා නම් ඒ මොකක්ද තරඟය මං කැමති අපි වෙල් කම්ප් එකක් දින්න තරඟයක් බලන්න නැවතත් හොඳයි ඔබේ ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එකතු කරනවා ඉතින් බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට එකතු වුණාට කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වෙන හිටියා ඔබතුමන්ව සම්බන්ධ කරගන්නත් නමුත් මේ රටේ තිබ්බ තත්ත්වයත් එක්ක ටිකක් අපහසු වුණා ඒ කාරණාව කොහොම නමුත් බොහොම ස්තුතියි මම හිතන්නේ ජීවිතේ දශක ගණනාවක් ක්‍රිකට් වෙනුවෙන්ම ජීවිතය කැප කරලා ඔබතුමන්ගේ දහඩිය මහන්සිය මම හිතනවා සුළු හරි විදිහකට මේ ලෝකයට අපේ රටේ නම ගෙනියන්නට ඉවහල් වුණා කියලා එහෙමනම් නැවත සැරයක් ඔබට ස්තුතියි වැඩසටහන ගැනත් පුංචි අදහසක් එකතු කරනවා නම් අපි කැමතියි එතකොටම ඔබ දෙපළටත් රංගන සිල්ලා මෙතුමාටත් ඔබ දෙපළගේ වැඩසටහන් මම බලලා තිනවා මම දැකපු ටීවී වැඩසටහන් වලින් ඔන්නම වැඩසටහන් ඔබ දෙපළ රංගන සිල්ලා මහත්මයා කරනව බවත් ඒ කරන දේවල් දකින්නට අවස්ථාව ලැබීම මට ලොකු සන්තෝෂ ආඩම්බරයක් කියලා ඉත සිතින්ම මම කියන්න කැමතියි හොඳයි බොහොම ස්තුතියි එහෙමනම් මේ අගය කිරීමට නිහතමානී අගය කිරීමට ඉතින් අද මෙතුමන්ගේ ජීවිතයේ බොහොම සුළු දේවල් ටිකක් පමණයි අපට බෙදා හදා ගන්නට අවස්ථාව උදා වුණේ කාලයත් එක්ක ඉතින් මේ පොත අවසන් වෙලාවේදී අපි පෙන්වන්නට ඕනි I am Percy cricket crazy මම හිතන්නේ ක්‍රිකට් ජීවිතය හා බැඳුණු බොහොම සුවිශේෂී දේවල් රසක් මේ පොත ඔන්න මිලදීගෙන ඔබට කියවන්නට අවස්ථාවක් ලැබුණොත් බොහෝ තොරතුරු ඔබට මුණ ගැහෙවි එහෙමනම් ඒ පණිවිඩයක් දෙන ගමන් අද දවසට අපි කොෆී ස්ටුඩියෝ තුලින් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ එළඹෙන සතියේත් ලංකාවේ ඉන්න දන්න කියන බොහොම සුවිශේෂී චරිතයක් සමගින් ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නේ එතෙක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුවදායි සතියක්